අධිභාර නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනීමට කැමැත්. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වුණේ විදුලි පන්දමක්ද අතේ රැගෙනයි. ඒ පිළිබඳ සිදු කළ විමසීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ විදුලි කප්පාදුවක් සිදු වුණහොත් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙලෙස විදුලි පන්දමක් රැගෙන ආ බවයි. කෙසේ වෙතත් මෙය පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට තර්ජනයක් වන බවටද පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා. අද පාර්ලිමේන්තුව ආරම්භයේදීත් මේ පිළිබඳ අදහස් පළ වුණා. ඊයේ දිනේ ඔබතුමාගේ අවධානයට යම් යම් බරපතල කරුණු ටිකක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඒ බරපතල කරුණු පිළිබඳව සංඝර කතානායකතුමා අපි බලාපොරොත්තු වෙනවා. යම් කිසි පියවරයන් ගනී කියලා සභානායකතුමත් මා සෑහෙන කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමත් ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ සිද්ධීන් ඇත්ත වශයෙන්ම හැම පාර්ලිමේන්තුවේම වුණා. මට මතක එක් ගමනක් රවි වික්‍රමසිංහ මැතිතුමා මෙතන වාඩි වෙලා ඉන්නකොට මල් වඩබක් ගෙනල්ලා තිබ්බා. මේ වගේ සිද්ධීන් වෙනවා. මේ වයිටි ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තු අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ කොටසක්. අපි දන්න විදිහට අමාත්‍යංශය අමතිවරුන්ට සහ නියෝජ්‍ය අමතිවරුන් රාජ්‍ය අමතිවරුන්ට වුන්ට හිමි සන්තකයේ තිබෙනවා ටෝච් එක. මන්ට නීත්‍යානුකූල තියෙන ටෝච් එකක් ගේන්න පුළුවන් පිළිබඳ අයිති පිළිමදවත් ඒ වගේම ඊයේ ටෝච් කෙනල්ලා පාර්ලිමේන්තුවේ සිද්ධ වෙච්ච හානිය කාට හෝ ජීවිතයකට දේපලකට හෝ හානි සිද්ධ වෙලා තියෙනවා. දැන් අර බිස්කුඩු ගහලා බුදුමාලගේ පුටු පෙල්ලලා වහම දැවන්ත හානියක් වුණා වගේ හානියක් සිද්ධ වුණාද කරු කතානායකතුම? මේ ටෝච් එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. ඒ පොලිස් නිලධාරින් කිව්වේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ බෑග් එකේ ඒ ටෝච් එක තිබිලා එයාගේ පුද්ගලික දෙයක් කියලා. මේිට වැඩිය බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මනුෂ්‍ය නානයක් කර මන්ත්‍රීතුමාත් නැවත වරක් ඉදිරියට ගිහලා පාසලයක් ගෙනල්ලා තියෙනවා. ඒ පාසලේ ගෙනියන්න එපා කියලා ස්කෑන් එකට දාද්දී බලහත්කාරයෙන් ගෙනියනවා තියෙනවා. මේකයි ගැටලුව. ඉතින් කිරියල් එමැතුමත් එක්ක මම එකගෙන අපි රණ්ඩු වෙලා තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අපි දන්නවා ඉතිහාසයේ ගරු කතානායකතුමනි බෝම්බ ගහලා තියෙනවා මේක. බට්ටකට් එකේ බෝම්බ ගෙනල්ලා මේ 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 ඇතිවෙච්ච සිද්ධි මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙලා තියෙනවා. මිරිස් කුඩු යන කියලා මම මේ අද ගන්න කැමති නෑ. පීයක් අරගෙන ඇවිල්ලා ප්‍රසන්න රණවීර මැතිතුමගේ ඒකේ ස්ලෝ මෝෂන් තිබ්බා. පීහ නතර වෙන්නේ බෙල්ල ගහලා. මේ වගේ පාසලයක් බලහත්කාරයෙන් ගෙනිනවා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපි ගෙනියන්න එපා කියලා. ඒක කොහොම තියනවලු සීසීටී කැමරා එකේ පොලිස් නිලධාරින් කියනවා ඉල්ලීමක් කරනවා. ඒගොල්ලෝ ඉන්ටර්ඩික් කරන්නේ නැතුව මේකන හොයන්න කියලා. අපි දැක්කනේ පාස්කු ප්‍රහාරය වෙච්ච දේ 97 අතක් කියලා කිසි දෙයක් කරන්නේ නැතුව අනේ මිනිස්සු 300ක් මැරුණා. මේකන පරීක්ෂණයක් කරන්න මේක පොලිස් පත්තුමාගේ ඉල්ලීමක් කරන්න දෙවනි සැරේට ගෙනාපු පාර්සලය සමයි මේ අරගලයට මතුවලා තියෙන්නේ. මේ පොලිස් නිලධාරීන්ට කෑ ගහලා බැනලා තමයි මේක ගෙනල්ලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ ගැන අපි මම පොලිස් පතිතුමාට පැමිණිලි කරනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. පාසලේ ගෙනත් තිබෙනවා. ඒදී යම් බාධාවක් වෙලා තිබෙනවා කියන හැබැයි දෙවෙනි පාසලේ ගෙනල්ලත් පාර්ලිමේන්තුව තුළ සීම ඔය කියනවා බෝම්බ පිපිනක් සහ ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ. හැබැයි අපි දකිනවා හරින් පන්දු එමුතුමා පෞගේ කාලේ කරපු සිදුවීම් එක්ක කිසි දෙයකට අත්අඩංගුවට ගන්න බැරි වෙලා. ඒ හරහා මේ අත්අඩංගුවට යනවා ගරුකතා නගරේ කාලවේන්තු වරප්‍රසාද වාර ගන්න පයි කියන ඉල්ලීම කොට කරනවා. හරි හරි. ඒක බලමු ගන්න. ඉහත් අඩංගුවට ගන්න කියලා කවුරුත් කියලා නැහැ. අපි කියන්නේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් වෙලා තිනවා ඔබතුමා නියෝග කරනවා කියලා හොයන්න රාජකාරියට බාධා කරලා තිනවනේ නීතිය ක්‍රියාත්මකයි. මේවට ඉඩ දෙන්න විදිහක් නැහැ. මේ රජය යටතේ ඔබතුමා මේක සාධාරණත්වය පරීක්ෂණ සාධාරණත්වය ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.